රෙස්ටෝරන්ට් රසට බිරියානි දැන් ස්ටෙප්ස් තුනකින්. ඊයේ ඇති වුණේ සිද්ධිය දවල් මට ඕන වුණේ මේ මං ගන්න කිව්වේ මොකද්ද කියලා බලන්න. ඒත් ඇත්ත වශයෙන්ම ඒක දිහා බැලුවාම මිනිස්සු කියලා තියෙන දේ මේ මුළු පාර්ලිමේන්තුවටම සාප කරනවා. අපි මේ දවසත් නාස්ති කරා කියලා. අපි නිකන් ගහ ගන්නවා අපේ ප්‍රශ්න ආණ්ඩුවයි විපක්ෂය ගහ ගන්නවා විපක්ෂයේ ගහ ගන්නවා. ඒකද කියලා අහන්නේ. ඒක කරගෙන ඉන්නේ. කවුනා කියලා දිස්සබ්දලා ඉන්න කතා පිළිතුරු දෙන්න පුළුවන් වෙලාවට. මේ සභාව මේ කරනවා. අද අපි දිහා බලාගෙන ඉන්නේ. මොකද්ද මිනිස්සුගේ ප්‍රශ්න? අපි එන හැම තැනම ඩීසල් නැහැ. ගන්න මුදල් නැහැ. ආහාර නැහැ. අපි දන්නේ ජූනි මාසෙන් මොකද්ද තත්ත්වය කියලා. බැරිද මේ සභාවට ඒක හොයලා දෙන්න? අද අපිට එකඟ වෙන්න තියෙනේ මිනිස්සු එක්ක මේක හොරගුවාවක් කියලා. කරන්න බැරි නම් ගෙදර යන්න කියලා. අපි මොකුත් කළා නැහැ. මේ කාල සීමාව තුලදී අපි නිකන් කතා කරා. අපි මඩ ගැහුවා. එච්චරයි අපි මේ සභාවේ කළා තියෙන්නේ. එතකොට ජනතාවට කියනවද අපි එක්ක ඉන්න කියලා? අපි කෙනේ විශ්වාස තියෙනවද? අද දෙක දවසක් අපි මේ ගැන හරියට කතා කරේ නැත්නම් අපිට අනාගතයක් ගැන හිතන්න එපා. ඊයේ මොකද අම්පාරේ උනේ? පොලිසිය කී දෙනෙක්ට විශේෂයෙන්ම ප්‍රශ්න ඇති වුණාද? දැන් මේ කියන අය කතා කළා වගේ ඒගොල්ලෝ කිවල් වටකරු මේ කියන මන්ත්‍රීතුමා ගෙදර වටකරු මේ කොහාටද යන්නේ? අපි කොතෙන්ටද යන්නේ? මේ රටේ ප්‍රශ්න විසඳන එකයි තියෙන්නේ. ඒකයි අපි ආණ්ඩුවට කිව්වේ කරුණා කළා මේක විසඳන්න. රටේ ජනතාව කියන්නේ රාජපක්ෂෝ යන්න කියලා. කොහොම හරි ඕකත් කතා කළා කරන්න කියලා. ඉතින් මම ඉන්නවා විශ්වාසභංග යෝජනායි. මගේ සහයෝගය උමනා නැත්තම් කියන්නේ එතකොට මම ඈත් වෙලා ඉන්න. මට ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි. මම අද සභානායකතුමයි කතා කරන්නේ කොහොමද මේ කොමිටි ටිකක් ඇති කරන්නේ? මොකක් හරි අපි පෙන්වන්න ඕනේ. මම කියන්නේ ඒක මදි. කොහොම හරි ඒක හරි අපි පෙන්වමු. අපි මෙතෙන්ට ඇවිල්ලා නිකන් කෑ ගහලා කතා කරලා යනවන මිනිස්සු අපිව පන්නලා මේක වටකරන එක සාධාරණයි කියලා මම මෙතන කියන්න කැමතියි. නිකන් මේව කරන්න මෙතන උනේ එක මේ අයගෙන් අහන්න මොකද සිදුවන කියලා මන් දන්නේ නැහැ. ඒ කරපු කතා ගැන. එයා එතන මේව කරයි. මන් නෙමෙයි ඩීල් දැම්මේ මිනිස්සුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේ පක්ෂයට ගත්තා. ඊට පස්සේ ගියා සජ්ජබේට. මම කියන්න වැඩක් නැහැ. ඒ නිසා මේ කතා වැඩක් නැහැ. ඔයගෙන් හොඳට මට කියන්න පුළුවන්. ඒත් මම කියන්නේ මෙතන මේ සභාවේ අද අපි මොකද්ද කරන්න කියලා තීන්දුව කරමු කතා පටන් ගන්න ඉස්සෙල්ලා. අපිට මේක ගෙනියන්න බැරි නම් කතානායකතුමා මේ සභාව නවත්තලා අපි ගෙදර යමු. ආපහු පෑ 5ක් මෙතන ඉඳලා ආපහු සමාජ මාධ්‍යෙන් බැනුම් අහන්න ටෙලිෆෝන් වලින් බැනුම් අහන්න අපිට උවමනා නැහැ. මේ රටේ තියෙනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ විසඳන්න අපි ක්‍රියා කරමු කියලා මම කියනවා.